සමහරු කියනවා අනුර හරියන්නේ අතන ලාල් හිටියනම් හරිය නායකයා ලාල්ලා වුත් අපි දෙනවා දැන් හඳුන් තමයි ඉන්න ඕනේ දැන් ඔහොමම කියන අයත් ඉන්නවා වෙන දවසක කියන්න හිටපු മന്ത്രി මර්වින් සිල්වටත් කැමතියි බිමල් රත්නායක මහතා මේ දවස්වල වැඩිය පේන්නේ නැහැ හංගලද තියෙන්නේ වැරදි මාධ්‍ය ඔටවලුන්ට අපි වැඩ කරන්නේත් නැහැ ලාල්කාන්තගේ ළමයි ඉන්නේ එංගලන්තේ අනුර කුමාරගේ ළමයි ඉන්නේ එංගලන්තේ උඹලා තමයි මේ කැම්පස් වල පිකට් වලට උද්ඝෝෂණ වලට යවන්නේ කියලා ජනතාව සමල්ලට හිටන් ඉන්නවා ඡන්දේ තියන්නේ ආණ්ඩුව කියලා බෝටත් ගොන් කන්නේ කරේ ඇත්තටම සරත් හොන්සේකා මහතා ආවොත් ගන්නවද පැටිගිරිය බලනවද බෑ පිස්සුද ආණ්ඩුවට මේ වෙලාවේ ඡන්දකට යනවා කියන එක බෙල්ල වෙලා දා ගන්නවා වගේ වැඩක් ඡන්දෙට සල්ලි දුන්නොත් වී ගන්න වෙන එකක් නැහැ කියලා කියලා තියෙනවා හිටපු ජනාධිපති ලගේ නෝනලට ගෙවනවා කීයක්ද සාමාන්‍ය മന്ത്രിවරයෙකුට ලැබෙන විශ්‍රාම වැට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ සමුපකාර ඡන්ද ගණනාවක් අපි දිනුවා කාලයක් තිස්සේ අපේ 103යිනේ දිනන්න බෑ අල්ලන් හිටියට පොට්ටුවේ හිටියනම් മന്ത്രി කෙනෙක් විදියට මේ පාර නාම යෝජනාවට අපි ගන්නෑ ඒතර බිල්ලට කලින් තමයි හඳුනුම්පත් එක ගියේ බිල්ලාවට පස්සේ හඳුනුම්පත් එකතු කරලත් වැඩක් නෑ ඊට පස්සේ එකතු කරෙත් නෑ නෝ මේවා පුරන් අප්පුලත් කරා සරත් කොන්සේක මාත්‍යලත් කරා මේ දිවයින පත්තරේ ඒ කාලේ කියවන්න කියලා මම කියනවා දැන් ඒගොල්ලන්ට පුළුවන් නම් දිවයින පත්‍රය ඉරිද දිවයින පත්‍රය කියවන්න නන්දාමාලනීගේ සින්දු ටික අහන්න සුනිල් ආරන්න ලියපු ගීත ටික බලන්න ඒව කාටද සපෝට් කරලා දීන්නේ අරගලයට නේ දිවයින පත්‍රය තරම් මං හිතන්නේ මේ ඒ ආක්‍රමණයට විරුද්ධව ලියපු කවුරුත් කොහෙවත් ඉන්නවයි කියලා අයිබුවන් ඔබ දිවයින ඔන්ලයින් සමග අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාල මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සමග අයිබුවන් අයිබුවන් කොහොමද මේ දවස්වල දේශපාලන කටයුතු ඡන්දේ මේ දවස්වල පළාත් පාලන ඡන්දේ ගැන තමයි අවධානය තියෙන්නේ අපිට තාමත් සැකයි ආණ්ඩුව ඡන්දේ කල් දා ගන්න මොකක් හරි කටයුත්තක් කරයිද කියලා මැතිවරණ කොමිසම ඒගොල්ලන්ට තියෙන බලතල අනුව තමයි ඒගොල්ලන්ගේ වැඩසටහන තමයි ඔය යන්නේ. ඒගොල්ලෝ ඒක කරන්න ඕන. ඒක ඒගොල්ලන්ගේ වගකීම. ඒ වගකීම තමයි කරගෙන යන්නේ. වගකීම කියන්නේ කෙලවරටම ගෙනල්ලා තමයි ඒකත් ගෙනල්ලා තියෙන්නේ. ජනතාව සමල්ලට ඉතින් ඉන්න ඡන්දේ තියන්නේ ආණ්ඩුව කියලා. එහෙමනේ අපේ රටේ අදහස. ඡන්දේ තියන්නේ ආණ්ඩුව කියලා. ඡන්දේ තියන්නේ ආණ්ඩුව නෙමෙයි දැන්. ඒක ජනතාවට අවබෝධයට ගන්න ඕන. කොමිසම ආණ්ඩුවට ඕන ඡන්දෙ කල් දාන්න ආණ්ඩුවට මේ වෙලාවේ ඡන්දෙකට යනවා කියන එක බෙල්ල වෙලා දා ගන්නවා වගේ වැඩක් ජනතාවට ඒ සම්බන්ධව සැකයකුත් තියෙන කොහොම හරි දැන් නම යෝජනා ගැනීම සම්බන්ධ දින ප්‍රකාශයට පත් කරලා තිබෙන මේ මොහොතේ විතර ජනතාවට ප්‍රශ්නයක් තියෙන මොන හරි ගැටයක් දාලා ඡන්දෙ පස්සට ගනීවිද කිය ඔව් නම යෝජනා දැන් මේ වෙනකොට 18 සිට 21 දවල් 12 දක්වානේ ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ එතනින් පස්සේ ඡන්දෙට දිනයක් ප්‍රකාශ කරයි ඡන්ද දිනේ කවද 21 වෙනිදාට ප්‍රකාශ කරයි ඒ අතරතුර අධිකරණයට ගිහිල්ලා යම් කිසි ආකාරයකින් උත්සාහයක් ගනි ඡන්දේ අත්හිටුවන්න ඒ කියන්නේ කොමිෂන් එකට වාරණයක් ගන්න වගේ එහෙම තමයි ඉතින් ඒගොල්ලන්ට උත්සාහ ගන්න දැන් තාදී නීතිය දාන්න ඕන ඒවා වාසි වෙන්නේ නැහැ හොඳම දේ දැන් ඕක තියෙන එක ඡන්දෙට සල්ලි දුන්නොත් වී ගන්න වෙන එකක් නැහැ කියලා කියලා තියෙනවා. වෙන මොකක් හරි එකක් නැද දන්නේ කියන්න. නේද? ඡන්දෙට සල්ලි දුන්නොත් മന്ത്രിලාට පඩි ගෙවන්න බෑ. ඈ විශ්‍රාම වැටුප් ගෙවන්න බෑ. ඔය ජනාධිපතිලාට අර මේ හිටපු අයට හිටපු අයගේ අම්මලාට ඈ නේද? ඒ විවිධ අයට ගෙවන්න බැරි වෙනවා වගේ එකක් කියන්නේ නැතුව මොකද දන්නේ වීගෙන කියන්නේ. නේද? ඒකෙන් අදහසක් තියෙනවනේ. තේරෙනවනේ වෙන මොන හරි කියන්න පුළුවන් නේ. වී ගන්න කතාව නැතුව වෙන කතාවක් කියන්න පුළුවන් විශ්‍රාම වැටුප් ගෙවනවා වැටුප් ගෙවනවා ඈ තව ගෙවීම් ගොඩක් තියෙනවා ඈ හිටපු ජනාධිපති ළඟේ නෝනලට ගෙවනවා ඔහොම ඔහොම තියනවා නේද විශාල ප්‍රමාණයක් ගෙවනවා තමයි රටේ අපි යෝජනා කරමු ඒ ටික නවත්තලා වැඩේ කරන්න කියලා මටත් විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා මේ මීඩියාද අපි ලෑස්ති ඒකත් අත්හිටවන්න ඡන්ද වෙන්නේ එහෙනම් මොකක් හරි කරමු ඒ ලැබෙන විශ්‍රාම වැටුප පක්ෂයටද යන්නේ නැත්නම් පෞද්ගලික පරිහරණයටද නැ දැන් ඒවා විශ්‍රාම වැටුප් කියනවා කාටවත් පවරන්න බෑ රටේ නීතියට අනුව රටේ නෑ අතට අරගෙන හරිද එතකොට ඒක අපේ account එකක් තියෙනවනේ පාර්ලිමේන්තුවේ තියෙන ලංකා බැංකුවේ අපේ account එකක් තියෙනවා account එකට තමයි එන්නේ එතකොට දැන් මම කරන්නේ ඒක චෙක් පතකින් පක්ෂයට පවරනවා දැන් මේ මාසෙක මම චෙක් පතකින් පවරනවා ඒක මං ළඟ තියෙන. මම කැමති නම් පවරනවා නැත්නම් පවරනවා. ජනතාව දැනගන්න කැමැත්තක් ඇති කීයක්ද සාමාන්‍ය മന്ത്രിවරයෙකුට වැඩි ලැබෙන විශ්‍රාම වැටුප් කියලා හිටපු മന്ത്രിවරයෙකුට. කවුරුත් මේක කිව්වොත් පිළිගන්නේ නැහැ. මම නම් බලපු කාලයක් මතක නැහැ ඇත්තටම.
Aturan beliunya. Mungkin ini tidak api. Podo deh kita di lati di. Ayo ke pau jeli ke ganam balap balap. Inne ke on naya ni. Wena dah usah kekian na. Boleh kian na. Jangan balap waktu yang ini. Oh, aturan me. Ibu mana aku ni balan. Deng jatuh ke ganam balap lagi samband deng samaje wedi awadahan yang tino kita pain nanti. Jika tamai atta kata. Hebei. Oba kia bagi nanti tino deng me atta ganam ati nanti ini. Deng giparat tuh hutan. Loko ural lagi mana. Anti orang janadi pun tino nijalak cepahai ganen canda tien. Mukadde butuh mungkin kia bagai ni, butuh mungkin paksi kia bagai ni. Deng me sarah udah arne agam. Kurnai kalau disikke me saumpakar chandra gana nawa api dinuwa. Jadi e chandra dah ayo, saumpakar chandra dah ayo, samaji kyo me api meter kaling api kela hadagatta samaji kyo ni me. E yagi peti giri hoi lada gani? Api mehmai ting, api gamen Sri Lanka, kekena hari, MPK kekena hari, airport, pekauru hari. Ye mahaloku peti kiri abbalan deh ane. Nanti, wajib. Podi-podi pas mudah lala, podi-podi valley mudah lala, lah inna ane. Dan Lanka wajat to titing khalat turaking. Kene khair, Rajya Sewa wajat ta, Tanitta wajat ta, ekene. Podi hari, podi hari. Ewa ni me, api me khata keran ni. Ewa evilla. Arara maha ayat dua-dua, muka dihita gini nak adak kerana kota, podi ayat dua-dua at kerana apa kian? Eka eva geka, niki maru kerana nun mudu na, dem balaburut tu itu lelai na, atam de, kerana deka kini sa, dem api kere kahal ya tis api sih tu na ini gepar, api kere arah mulu samaja ek meka pete kerana gahagi na, anak kota ni amaru meka allah gini meka api kere. Dinaan nabe alang ini dia tu, hari, hebat deng, ini api kahalnya tu sesame, honda dia alang ini dia, kira ni am mati ikut guna lagi lah tienno, anita yang beli bandar kahal kiri mukut tien, oleh sahaja ke dekam ikut dia lah samai, hati hati lah tienno tatkut, arti ke tatkut, salagi lah tergata mah, ini kawising berasak berenda orang. Ikan itu yang niwaradi benda awastha waktu dia lalu kami janata abat kami kriya kahar ke ante, dan impasse jati ke matte matte abu kriya kahar ke ante niwaradi benda awastha waktu ino jati ke jan balade gaya tule. Jati ke matte me ayat api tadi kak selakili mat benda wey, muka dah yang api kalpana kerut mehem, dan metanane wiswasaniya itu ruelati ini, itu kote jati ke mat Kami janata atau lak kalakiri mata patpecca api samband keragat tot, api kena tiada wiswasit, ekem bina beteru. Insa jatika matte me janata oge kalakiri magata patpecca neti ayinno ana, samband keragan pulua, em samband bela tiennu katdiye. Jatika matte me cara te inno ada yang khatabah kerami. Oh khatabah kerami inna inno. Yati tali khatabah kerami. Yati tali inno make me jatika me tiur nene me nede. Itu kota egollo yang melawak tawa samband bei. Kira api hitan awak. Dan utta vivida ayat dengan adat mana pas dini kita ni nur ayat katakan. Ya, obat tu malah yang apa itu nama yang jenaga anda pulu anda. Kira ahan awak. Jadi mama kerana ni magelai kami no. Jadi sih ke. Ya ada dano. Produk katakan anda ko. Emak kira lah. Mama orang dia. Ini kategori balan ni. Balan ni pay. Balan ni tu bay. Ani warim balan no. Ini bagaimana dengan apa itu mem. Mee dakwa ama portu hiti ana menteri kene kidiya tu. Mee para nama jalan tapi ganne. Ganne be. Tawa samaru inno nama jalan ilang nani tenggol dua no. Hambinne. Itu kor mehe tu dua gane no. Ema ganne. Mee apa desa pan sanskutiya Venus ni. Lanka we swetcha weing wadakarana ikamah desa pan pakshe. Ari itu kor ta ikamah Venus sanskutiya. Eka lesi ne. Samaru dalam pudu mati kan ni, kau mahu tu, so itu cawe ngoko keran ni kira. Samaru ini, kalau siapa dah ni mai, dia kerja apa kiri mak own. Ini ni siapa, dia sepana sanskuti ata, ikut lo kau mahu anugerah wajib. Benda puluan, apit teka am kali akhari benda kerla ubod ya. Tiada mana kini, am paman kita api salaka balan, nona namu talut tayar tapi awasta din nanti nih, apida dua nih meka wisala keragan, na pulul keragan, na alut pada nang ikutu keragan. Namu aniwari ngapi eva gana, selagi mat peno netang apida nih janata me janata wanti mudah doskian. Pokulan dua kiri mati bani me min sugan no kote, kian prasnya apida eno. Abang apida khawatir tiba dia tiba ape,
yang kene kwerat dakkarot thari mahajane aata mantri kene kete riddi ape kene kete riddi rate neetiya mona unath pakshen neetiya kriyaatmaka karanawa janata vimukti paramuna kaalayak tisse kiyagena ape ekak thamai ape mantriwaru ape mahajana niyojithayo wetup gan nathuwa weda karanawa kiyala jaathika janabalavege mahajana niyojithayot ehema weda karanne issarahata ඇත්තටම ගත්තොත් දැන් අපි උදාහරණයක් ගමු. ඒ උදාහරණය කිව්වම මේක ලේසියි. දැන් අපේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරිය හරණි අමර සූර්ය සහෝදරිය එයා වැටුප් ගන්නෑ. ඒක එයා කරන වැඩක්. හැබැයි අපි පක්ෂපැත්තෙන් කොයි වෙලාවකවත් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් එතුමියට යෝජනා කළේ නැහැ. වැටුප් නොගෙන ඉන්න කියලා. මොකද එතුමිය යම් වැටුපක් ලැබමින් හිටපු කෙනෙක්. විශ්වවිද්‍යාලේ මං හිතන්නේ මාසෙකට ලක්ෂ 4ක් 4ක් ඒ වගේ වැටුපක් ගත්ත කෙනෙක්. පාසුකම් ඇති ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා අපි කොයි වෙලාවකවත් යෝජනා කරේ නැහැ. එතුමියම ඔයගොල්ලෝ මේ ඔක්කොම කැපකිරීම කරද්දී මහන්සි වෙද්දී ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයාගේ ඉඳන් ඈ කරද්දී මං කොහොමද ගන්නෙ? එයාගේ හෘද සාක්ෂියේ පස්සකේක ඉතින් අපි යෝජනා කරලා නැහැ හරි ඒම මාතෘකාවක් අද වෙනකන් ජාතික ජන බලවේගය තුල ඇවිල්ලා නැහැ දැන් ඕක කොහොම කියනකොට තව ප්‍රශ්නයක් එන්න පුළුවන් දැන් උච්චර ස්වේච්ඡායෙන් වැඩම කරන්න දැන් තනි කරම දැන් GVP එකේ മന്ത്രിවරයෙක් වුණොත් වැඩම තමයි තමන්ගේ පෞද්ගලික ජීවිතයක් නැහැ ධර්මාලුත් එක්ක ගත කරන්න වෙලාවක් නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම කැපවීමක් කරන්න ජනතාව සූදානම්ද ජනතාව එහෙම සූදානම් වෙන්න ඕනේ නෑ අපි කියන්නේ ජනතා නියෝජිතව සූදානම්ද සූදානම් අයනේ ඉන්නේ දැන් උනත් වේදිකාවේ ගත්තෝ ඈ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ කෙනෙක්වත් ඇවිල්ලා නෑ වෙන මොකක්වත් බලාගෙන නෑ ඔය ස්වේච්ඡා කතන්දරේ දිගටම පවත්වගෙන යන්න පුළුවන්ද ඉතින් තාම පවත්වගෙන යනවා අපි දන්නේ නෑ හෙට ලෝක තත්ත්වය හැබැයි අපේ රටේ සැලකිය යුතු අපි දිනුවක් අත්පත් කරගත්තොත් අපිට පුළුවන් නේ එම කරගන්න දැන් අර පොන්සක මහත්මයා මේ ළඟදී කිව්වා මේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නැත්තේ ඇයි කියලා එතුමගෙන් අහද්දී අපේනු සමහර අය අහනවා පොන්සක මහත්මයාව සම්බන්ධ කරගන්න බැරිද කියලා. ඇත්තටම ඔය සමගි ජන බලයේකට පොඩි හරි වෙනම හැඩයක් එකතු වෙලා තියෙන එතුමගේ. ඒකට උත්තර දීගෙන මයන් ඉතින් ආවොත් ගන්නවද? ඔබ නෑ ඉන්නවා කියන්නේ එතුමගෙන් තමයි ඔය සමගි ජන බලවේගයකට යම් කිසි ආකාරයක නැවුම් බවක් ඇවිල්ලා තියෙන්නේ. අනිත් ඔක්කොම සම්ප්‍රදායක අර පරණ තාලෙම මේ රටේ ඇති වෙච්ච ජඩ දේශපාලන සංස්කෘතියේ හැඩයම තමයි. එයා එතුමගේ විතරයි පොඩි වෙනසක් තිබ්බේ. එතුමා කියනවනේ මේ කැබ් එකක් මදි මන්ත්‍රීවරයෙකුට ඊට වඩා දෙයක් ඕන ඈ ජේප් එකේ කට්ටිය කැබ් සීමාවෙන් එහාට යන්නේ ඩබල් කැබ් එකෙන් එහාට ඒක හරියන්නේ නැහැ ඒක බෑ කියලා අඩුම තරමින් රටක් ටිකක් දියුණුවක්වත් වුණාම කැබ් එකක් ගන්න ආර්ථිකයක් આવොත් මේ නෙමෙයි ලොකු BMW එකක් ගන්න ආර්ථිකයක් આવොත් ඒක ගන්නවා කමන්නේ ප්‍රශ්නයක් නැහැ ඒ අපේ මේ රට වැඩිලා තියෙන තත්ත්වයත් එක්කනේ අපි මේ ගණන් හදන්නේ හැබැයි දැන් මං ගත්තොත් මං 82 විතර අර්ධ කාලීන පොඩි පොඩි උදව් කරමින් සම්බන්ධ වුණේ ඉතින් මං 87 ඉඳන් පූර්ණ කාලීනයි ඒතකොට දැන් අවුරුදු 35ක් පූර්ණ කාලීනයි ඉතින් මම දන්නවා මේ මේ ස්වේච්ඡාවෙන් වැඩ කරමින් මේ වැඩේ කරන්නත් ලේසි නෑ දැන් වෙන දේශපාලන පක්ෂවල දේශපාලනයෙන්ම ඒගොල්ලෝ ජීවත් වෙනවා ඒගොල්ලන්ගේ ආර්ථිකයේ ජීවිතේ හදාගන්නේ දේශපාලනයෙන්මයි ඈ ඒක ඇතුළෙම වැලි ටිකක් බිස්නස් එකක් කරගන්නවා මං ජාවාරම්ම කියන වචන කියන්නේ නෑ ගම්මල පොඩි අයට නේ වැලි ටිකක් ගොඩදාගන්නවා චූටි චූටි දේවල්නේ ඔය මහ ලොකු දේවල් සභාපතිලා කරගෙන තියෙනවා රාජ්‍ය සභාවල සභාපතිලා ජාවාරම් කරනවා පුතර ඇච්චෝ ගැන එහෙම ඇච්චර කියලා වැඩක් නෑ ඉතින් අපේ කට්ටියට වෙන්නේ හරි එයා ජීවත් වීම සඳහා වෙනම වෘත්තියක් කරගන්න ඕනේ දේශපාලනේ නොමිල කරන්න ඕනේ එතකොට යා මේක එකට යන්නේ නැහැ ටික අර පූර්ණ කාලීන දේශපාලනේ ඉන්නකොට තමන්ගේ වෘත්තිය කරගන්න බැරි වෙයි කියලා ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා ඒක ලේසි නෑ ලේසි නම් අනිත් අය කරනවනේ ලේසි නෑ ඒකයි මං කිව්වේ ඒක වෙන්නේ අතනින් දේශපාලනේ ජීවත් වෙන එක අපි නවත්තලා තියෙනවා හැබැයි ඒකට ඉඩ දුන්නොත් අතෙන්ටම යනවා ඒ වළක්වන්න බෑ අරකට උත්තරයක් දීලා යන්න සරත් හොන්සේකා මහතා
ජාතික ජන බලවේගයට ආවොත් ගන්නවද පැටිගිරිය බලනවද එපා කියනවද මොකද්ද කියන්නේ මට ඒක තනියම උත්තරයක් දෙන්න පුළුවන් එකක් නෙමෙයි අපි එහෙම සාකච්ඡාවක් කවදාවත් කරගෙන නැහැ ඉතින් එහෙම මොකක් හරි එකක් තියෙනවනේ අපි ජාතික ජන බලවේගයේ තියෙනවනේ ජාතික විදায় සභාවක් විධිමත් ක්‍රමයක් තියෙනවනේ ඒකේ කතා කරලා බල දෙහැකි පුළුවන්ද බැරිද කියලා මේ ප්‍රශ්නෙත් මට කෙටි උත්තරයක් දෙන්න මේක හැමතැනම කතා වෙච්ච ප්‍රශ්නයක් මේ හොරකම් කරන එක නවත්තලා එතනින් පස්සේ හොරකම් කරපු සල්ලි නැවත පවරාගෙන විතරක් අපිට රටක් විතර ඉස්සරහට යන්න පුළුවන්ද කියලා බොහෝ දෙනා අහන අපි පොඩි උත්තරයක් දෙමු ඒකට බෑ පිස්සුද කරන්න බෑ හොරකම් වංචා දූෂණ නතර කර පමණින් රට හදන්න බෑ හොරකම් වංචා දූෂණ නතර කිරීම අත්‍යවශ්‍යයි ඒකෙන් විතරක් රට හදන්න බෑ ඉතින් ඊට පස්සේ අපි දැන් මොකද කරන්න ඕනේ මේ වහලා තියෙන ඩොලර් මාවත් ටික විවෘත කරගන්න ඕන ඔක්කොටම කලින් එම් ප්‍රශ්නකට අපි මුණ දීලා තියෙනවානේ දැන් ඩොලර් මාවත් තියෙන්නේ පහයි පහෙන් එකක් මුළුමනින්ම වැහිලා දැන් රාජ්‍ය සේවය ඇතුළේ ඉන්නවා ගොඩක් දැන් මට ප්‍රතිශතයක් කියන්න තේරෙන්නේ නැහැ නමුත් බහුතරයක් අපිට පේන්නේ ඉන්නවා දේශපාලන පත්වීම් වලින් රාජ්‍ය සේවයට ආපු අයට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් આવුත් ඒගොල්ලෝ ගෙදර යවනොත් මොකද්ද කරන්නේ දේශපාලන පත්වීම් වලින් ඇවිල්ලා තියෙන්නේ කවුද කියලා බැලුවොත් රාජ්‍ය සේවයේ එකක් ඔය කම්කරුව නමින් හඳුන්වන අය අනියම් නමින් හඳුන්වන අය තාවකාලික නමින් හඳුන්වන අය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අපි පටන් ගත්තොත් ලංගම ඇතුළු ඔය ආයතන වලට බඳවගෙන තියෙනවනේ හරි ඒක කණ්ඩායම හැබැයි රාජ්‍ය සේවයේ වගකීම් තනතුරු විශාල ප්‍රමාණයක් පුරප්පාඩු චෑන ප්‍රමාණයක් පුරප්පාඩු තියෙනවා ආයි ඔය අරගොල්ලෝ සංස්ථා මණ්ඩල ආදී අර්ධ රාජ්‍ය ආයතනවල සීටිබීගේ සභාපතිල හැටියට දාන අය අධ්‍යක්ෂක මණ්ඩල විදියට පත් වෙන අය ඒ එතන තමයි ආයි දේශපාලනේ තියෙන්නේ. ඒතර උඩම දේශපාලන මැදිහත් වීමක් තියෙනවා. අඩියෙන්ම අර වගේ රස්සාවල දාලා තියෙනවා. ওই දෙක තමයි තියෙන්නේ. මේක කොහොමද ගැලවිලා යනෝනේ? පාලනය මාරු වෙනකොට ඒ සභාපතිලා ඒ අධ්‍යක්ෂක මණ්ඩල අරම කොහොමද අදාළ නැහැ. ඒක ඔටෝම වගේ ගැලවිලා යනවා. ওই තානාපති සේවයට අර මේ දාලා ඉන්න දේශපාලන පත්ති ඒවා විශ්ව විද්‍යාලම යනවනේ ඒවා අපි බලයට එනකොට ඉන්නේත් නැහැ ඒවා හැබැයි අර අඩියම ගත්ත අයට අපිට එක පාට විසි කරන්න බෑනේ අහිංසක මිනිස්සු ඒතර අපිට බලන්න වෙනවා ඒගොල්ලන්ගෙන් පළදායි වැඩකට ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්න ඔය එක 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 ආයතන ප්‍රමාණයක් තියෙනවා නමුත් විදුලිය බිඳ වැටීමක් වුණොත් ඇවිල්ලා හදනවා තාමත් විශ්වාසයි ලියුමක් දැම්මොත් ගෙදරට යනවා තාමත් ලියුමක් දැම්මොත් රෙජිස්ටර් කරලා නිකන් දැම්මත් පෝස්ට් කාඩ් එකක් දැම්මොත් ගෙදරට යනවා ඒ කියන්නේ තාම දුවන වැඩි රාජ්‍ය සේවයේ විශ්වාසනීය බවක් ගුණාත්මක බවක් තියෙනවා සමා තාමත් මිනිස්සු කැමති සීටිබි බස් එක යන්නේ ඔව් ප්‍රයිවට් බස් එක නගිනවට වඩා ඒ වගේ යම් මේකේ රැකගත්ත ගුණාත්මක වටිනාකමක් තියෙනවා නමුත් වේගෙ මදි හරි ඉතින් ඒකයි ආයි ඒවා ආයි කියන්න දෙන්නේ ඇමති පට්ට හොරෙක් වුණාම ඒක ටික දවසක් කියනකොට ඉන් පහලට දැනගන්න ලැබෙනකොට මොකටද අපි මොකටද මහන්සියෙන්නේ මුන්ට සැප දෙන්න අපි මොකටද නිකන් අහින්නේ කියලා එකක් එන්නේ නැද්ද දැන් මම අමාත්‍යංශක වැඩ කරානේ මේ කුණු වෙච්ච සමාජය ඇතුලේ අපි හතර දෙනෙක් වැඩ කරානේ නැද්ද ඔය කිව්වට පිළිගන්න නොගෙනින්න එපා අපි රෑතිස්සේ වැඩ කරනකොට තෝටි ගත්තේ නැහැ ඒගොල්ලොත් හිටියා ඇමතිතුමාලා වැඩ කරද්දී අපි කොහොමද යන්නේ සමහරු කියලා යනවා ඉතින් ගෙදර ළමයිගේ පස්සාරේ මේ තියෙනවා අඩුතරමේ කියලා යනවා හැබැයි කියලාවත් යන්න ඕනේ නැහැ ඒගොල්ලෝ ටයිම් එක ඉවරයි වැඩ කරන ටයිම් එක යන්න පුළුවන් ඒත් හිටියානේ ඒත් වැඩ කරානේ ඉලක්ක වලට දිව්වානේ හරි උඩ කැප වෙනු නම් යට කැප වෙනු කියලා අපේ රටේ මිනිස්සු හරි දෙයක් කරනවා කියලා පේනකොට තාම තියෙනවා මම දන්නේ අනිත් රටවල් ගැන මම කියන ලොකෝට දන්නේ නැහැ අපේ රටේ මිනිස්සු ඒකට දායක වෙනවා ජාතික ජන බලවේගයේ කෙරෙහි වැඩියෙන්ම ආකර්ෂණය තියෙන තරුණ තරුණියන්ගේ කියලා ඔබතුමාටත් මම හිතන්නේ කියවීමක් ඇතිවම හඳුනා ගැනීමක් ඇති මම හරිද වැරදිද වැරදි වැඩිහිටියන්ට වඩා තරුණ තරුණියෝද වැඩිහිටියෝද වැඩි එහෙම වෙන් කරන්න බෑ බෑ සමයි හොඳම දේ තමයි රැස්වීමක් දිහා බලන්න දැන් අපි යනවනේ ආසන සමුළු ආ ෆොටෝ ටික අරන් බලන්න තරුණ අයත් ඉන්නවා දැන්
පෞගේ කාලයක් තරුණ හිටියේ නැහැ. ඇත්තටම තරුණයි ගොඩක් ආකර්ෂණය වුණේ ගෝඨාභය රාජපක්ෂට. ඒ ඒ හැංගීමනේ මේ මැරුණේ. ඒ හැංගීම මර පුරන් කුමරු අස්සක් දන්න ඕන. ඒ හැංගීමනේ. ඒ හැංගීමට ආවේ නැහැ නේ. මේ රියැක්ෂන් එක කාගෙන්ද? ඊළඟ ටික ආවේ නැහැ නේ. කාගෙන්ද ගන්නෙ? ගන්න එහෙම සංස්කෘතියක් තියෙන දේශපාලනයක් තිබ්බද? තිබ්බේ නැහැ නේ. හරි. ඉතින් ගෝඨ හරි එහෙම එකක් ගෙනෙයි කියලා හිතුවා හැබැයි. පල්ලයට 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 ගෙනෙයි කියලා. ගෝඨව ප්‍රතික්ෂේප වෙන එකක් මිස ගෝඨ ගොන් කන්නේ කරේ ඇත්තටම එයාට මොකුත් තිබ්බේ නැහැ. ඒ වුණාට ගම් වලට ගියාම සමහර වැඩි හිටිය කියනවා තාම මගේ ID එක හම්බුන්නේ නැහැ කියනවා. 88 89 කාලේ උඹලට මතක නැද්ද කියලා අහනවා වැඩි හිටියෝ. මොකද්ද මේකට දැන්? ඔව් ඒ ID ගැන අහනවා. ලයිට් කණු කඩපුවා ගැන කියනවා. ට්‍රාන්ස්ෆෝමර් කඩපුවා කියනවා. ඔහොම කියනවනේ. දැන් යුද්ධයන්නේ තිබ්බේ. ඉන්දියානු හමුදාව රට ආක්‍රමණය කළේ. මේ දිවයින පත්තරේ ඒ කාලේ කියවන්න කියලා මම කියනවා දැන් ඒගොල්ලන්ට පුළුවන් නම්. දිවයින පත්තරේ ඉරිදා දිවයින පත්තරේ කියවන්න. නන්දාමාලනීගේ සින්දු ටික අහන්න. සුනිල් ආරන්න ලියපු ගීත ටික බලන්න. ඒව කාටද සපෝට් කරලා දෙන්නේ? අරගලයට. නේ? දිවයින පත්තරේ තරම් මං හිතන්නේ මේ ඒ ආක්‍රමණයට විරුද්ධව ලියපු කවුරුත් කොහෙවත් ඉන්නවයි කියලා. ඉතින් එහෙම ආක්‍රමණයක් තිබ්බා. අපි ප්‍රජාතන්ත්‍රවාදී මාවත් වලින් වඳුරු හමුදාවනේ කියන්නේ. ඔව් ඉතින් වඳුරු හමුදාව කියන්නේ අර ඒගොල්ලන්ව අප්‍රසාදයටපත් කරන්න එපා ආක්‍රමණික හමුදාව. හා. ඒතකොට එහෙම ගොඩනගන්න ඕනනේ සාහිත්‍යය. නේ? ඒක අවශ්‍යයිනේ. ඉතින් මං කියන්න ගියේ රටක් ආක්‍රමණය කරලා තියෙන වෙලාවක. රටේ හමුදාවයි රටේ නායකත්වයයි දනගස්සලා තියෙන වෙලාවක. දනගස්සේ කොනේ හමුදාව? හරිය වර්ධන. අර අර කාගේද රජුගේ ගිවිසුමට දන ගහලා වැඳලා අස්සම් කරලා යටත් වුණානේ මේ විදේශ රටකට යටත් වෙලා ආක්‍රමණයකු සිද්ධ වෙලා තියෙද්දි ඒ රටේ දේශප්‍රේමී මිනිසු කරපු අරගලයක් නෙමෙයි. ඒතකොට මේ පැත්තේ මර්ධනය කරනවානේ අරගලේ. යටත් වෙලා හරි තමන්ගේ දේවල් රැකගන්න කල්පනා කරපු පාලකයෝ මේ යටත් කරනවා. බාහිර දෙනවා. එක එක ජාති වෙනවා. ඔත්තු දෙනවා එක එක ජාති වෙනවනේ. එතකොට ඒ වගේම බේරෙන්න කරන වැඩ නෙමෙයි. හරි. දැන් ගෝවි ජන සේවා මධ්‍යස්ථානයේ ඉන්නවා හමුදාව. එක්ක මොනවාද අර අතුරු හමුදා. එහෙම නැත්නම් අර වෙන කල්ලි සා ප්‍රාණේ. එතකොට මොකද වෙන්නේ? ඒ තැන්වල ඉඳගෙන තමයි ඒගොල්ලෝ රැතිසේ ඒ ගම් විනාශ කරන්නේ. මිනිස්සු මරන්නේ 60,000 මැරුවානේ. අපිටයි සිද්ධ වුනේ. අපි වින්දිතයෝ. හරිද? එතකොට දැන් මගේ නම ලාල් කාන්ත. මේක දැන් කවුරුත් දන්නවනේ. මම එක එක නම් වලින් හිටියා ඒ කාලේ. එතකොට ඒගොල්ලෝ ලාල් කාන්ත හොයන්නේ පෝලිං කරලා ඐඩෙන්ටිටි එක බලන්නේ ලාල් කාන්තව හඳුනගන්නේ. නෑ. ඉතින් ඐඩෙන්ටිටි මුළු රටම ඐඩෙන්ටිටි නැත්තම් ලාල් කාන්තව හඳුනගන්න බෑනේ. ඒක ජීවිත ආරක්ෂක උපක්‍රමයක්. මේ මිනිසුන්ට හානි කරන්න කරපු වැඩක් නෙමෙයි. ඒකත් හරි ගියේ නැති වුණාම තමයි බිල්ලෙත් දැම්මේ. බිල්ලා ඔයා මාවන් දුරනවා ඔයා බිල්ලා ඔළුව වනනවා ඈ ඔයා අර මූණ වහගෙන ඉඳලා මෙයා ලාල් කන්ද තමයි කියලා ඔළුව වනනවා ඒතර බිල්ලට කලින් තමයි හැඳුනුම්පත් එක ගියේ බිල්ලාවට පස්සේ හැඳුනුම්පත් එකතු කරලත් වැඩක් නෑ ඊට පස්සේ එකතු කරෙත් නෑ එහෙමනේ එතකොට අර අතන තිබ්බ මධ්‍යස්ථානෙට සටනන්නේ දැන් පහර දෙන්න ඒගොල්ලෝ රැට පොල්ල අරන් ගිහින් මරනවා මේ පහර දෙන්නේ රෑනේ ගොඩක් වෙලාවට එතකොට ට්‍රාන්ස්ෆෝමරේ කඩලා දාලාලු ඔෆ් කරලා ඒ කඩන වෙලාවට තමයි අතන ගහන්නේ. ලයිට් කණුව කඩන වෙලාවට. ඒ ලයිට් කණුව කැඩුවේ ඒවට. හා. මෙන්න මොකටවත් නෙමෙයි. ඊට පස්සේ එතෙන්ද ගහනකොට තව ඒකට සපෝට් එකකට කට්ටිනවනේ. එතකොට ගස් කපලා දාන්න ඕනේ. ඒවට එන්න බැරි වෙන්නේ. එක්ක පාලම බෝක්කුවක් කඩන්න ඕනේ. අරගල කරලා තියන අය මේවා දන්නවා මේවා පුරන් අපුලත් කරා. හරි. සරත් පොන්සේක මහත්යලක් කරා. හමුදාවත් කරනවා. දීපල හතුරගේ දීපල වලට ගහනවා හරි ඒක හැටි දැන් ඉස්කෝලකින් තිබ්බා කියලා අපේ හමුදාවට චෝදනා කරේ ඉස්කෝල නෙමෙයි ඒ ඉස්කෝලේ බෝඩ් එක තිබ්බට ඉන්නේ අර ත්‍රස්තවාදී ඉතින් ඒකට උඩින් ගැහුවම කියන අර ඉස්කෝලට ගැහුවා කියලා බෝඩ් එක ඉස්කෝලේ වුණාට ඒක ඉස්කෝලයක් නෙමෙයි ඇත්තට ගත්තා මේ වෙලාවේ ඉතින් ඒ වගේ දේවල් මේ හරි ඒවයි කිසිම මේ ඔය අස්සේ තින් පලි ගැනීම අපි දන්නේ නැහැනේ කවුද මේ ගම්පා දිස්ත්‍රික්කයේ අර ජේරාජ් ප්‍රනන්දුපුල්ල මහත්තයා අර කොටිම තිබ්බද ඈ ඒ බලාරගලවල ප්‍රතිඵලයක් විදිහට උනාද කියලා ඒවා කියන්න පුළුවන් කාටද කියන්න පුළුවන්
ඔවගේ අරගල ඇතුලේ වල් වාසි ගහ ගන්න ඕනේ කට්ටිය. ඉදම් ප්‍රශ්න විසඳ ගන්න යනවා. ඒ ඔක්කොම ගෑනු ප්‍රශ්න විසඳ ගන්න යනවා. ඔක්කොම දානවා අපිට. මේ කාලේ ඔක්කොම අර LTT. මේ මොනා හරි මරුණාන් කවුරු හරි මරුවා නම් LTT LTT කොටි කොටි. ඒ වගේ අපිටත් එහෙම ආපුවක් තියෙනවා නමුත් ඔය ඔය හඳුනුම්පත් වගේ ඒවා. හඳුන ගන්න බැරි වෙන්නේ ඒක කරේ. ඒක ඒ වෙලාවේ යුද්ධේ. ජාතික ජන බලවේගයට උතුරු නැගෙනහිර එතනින් පස්සේ වතු කරේ තියෙන ඡන්දපදන මොන වගේද? උතුරු නැගෙනහිර අඩුයි. වතු කරෙත් අනිත් ප්‍රදේශවලට වඩා අඩුයි. වතු කරේ නම් වේගෙන් සම්බන්ධ වෙන ලක්ෂණ තියෙනවා. සමහරු කියනවා අනුර හරියන්නේ. අතන ලාල් හිටියේ නම් හරිය නායකයා ලාල්ලාවත් අපි දෙනවා. දැන් හඳුන් තමයි ඉන්න ඕනේ. ඔහොමම කියන අයත් ඉන්නවා. ඒ අර අනිත් දේශපාලන පක්ෂවල පුරුද්දනේ. ඒගොල්ලෝ හැඩ ගැහිලා තියෙන අනිත් දේශපාලන පක්ෂවල සංස්කෘතියත් එක්කන දේශපාලනේ. ඒතර බලන උනේ පුජ්‍යලයා. පුජ්‍යලයා එතකොට ඒ අයට කැමති අය ඉන්නවා. දැන් අර අනිත් පක්ෂවල තියෙන මේම හිටපු മന്ത്രി මර්වින් සිල්ලට කැමති අය ඉන්නවා. ඒතර මර්වින් එතන ඉන්න ඕනේ. එක වේදිකාවේ. ආ. මේ වගේ තව 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 අයට එතකොට අර සමාජයේ විවිධ ස්තර පුජ්‍යල වෙනස්කම් වලින් එක වේදිකාවේ තියාගන්න. හරි. ඒ පුරුද්දනේ තියෙන්නේ. අරයා හොඳයි මෙයා හොඳයි මෙයා හොඳයි අපි සාමූහිකව තීන්දුව අරන් සාමූහිකව වැඩ කරන ව්‍යාපාරයක් නේ. ජනතාවට ඉතින් ඔය ආදරය අරවා මේවා දැනෙන විදි තියෙනවනේ. මිනිස්සුනේ මේ මිනිස්සුනේ යంత్ర නෙමේනේ. ලාල්ට වැඩිපුර කැමතියි අයින්නෝ. ලාල්ට කැමැතිම නැති අයත් ඉන්නවා. අනුරට ලාල්ගේ ස්ටයිල් එකට කැමති අයත් ඉන්නවා. කැමති නැති අයත් ඉන්නවා කැමති අයත් ඉන්නවා. හරි. ඉතින් අනුර සහෝදරයාගේ ස්ටයිල් එකට කැමති අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. එහෙම තමයි ඉතින් හඳුන් නැති සහෝදරයර කැමති අය ඉන්නව නැති අය ඉන්නවා. එක එක්කෙනාගේ ඉතින් මනසේ ඉන්නවා. ඉතින් ඒක ඒක හොඳයි උලන් නෙමෙයි. ඉතින් ඒ ඔක්කොම ටික එකට එකතුනම කට්ටියම ඉන්නවනේ. ඒ කියන්නේ අර අපි අරම පුරුදු වෙන්න ඕන මිනිස්සු වශයෙන්. දැන් අපි තුන්දෙනා විවිධයි. කවදාහක්වත් එක වගේ වෙන්නේ නැහැනේ. හැබැයි අපේ තියෙන සමානකමට තමයි අපි එකට ඉන්නේ. අපේ තියෙන සමානකමටනේ අපි එකට ඉන්නේ. ඒ වගේ තමයි මේක ජීප් එක දිහා බලන්න ඕන. මේකේ ලාලුත් ඉන්නවා, අනුරත් ඉන්නවා නේ. හඳුනුත් ඉන්නවා, ආවලත් ඉන්නවා, බිමලුත් ඉන්නවා. ඔහොම ඔහොම නේ. ඉතින් විශේෂයන් වලට කැමැත්තක් තියාගන්න. නමුත් අපි එකට ඉන්නේ විශේෂය හින්දා නෙමෙයි පොදු දෙය හින්දා. බිමල් රත්නායක මහතා මේ දවස්වල වැඩිය පේන්නේ නැහැ. හංගලද තියෙන්නේ. නෑ පෞගේ දවස්වල පිට වැඩ පිට රටවල හරි මේ වැඩ වලකට ගියා. සමුළු වලට ගියා. අර මාධ්‍ය වලට ආව නැති හින්දා අපිට හිර එකක් දැනෙන්නේ. මාධ්‍ය වලට ටිකක් එන්න අකමැතියයි ඉන්නවා අපි. ගොඩාක් අය කැමති නෑ. පක්ෂෙන් කිව්වම බෑ කියන්න බැරි කමකට. අර නිහාල් ගලප්පි මහත්මයා ගලප්පත් මහත්මයාත් එන්නේ නෑ නේද මාධ්‍ය ඉස්සරහට. ඒක තමයි. ඒක තමයි සමහරු මාධ්‍ය වලට එන්න එච්චර කැමති නෑ. වැඩි දෙනෙක් කැමති නෑ. නමුත් ඉතින් මේකට යවන්න එපා කව හරි. එතකොට අතට හුවිච්ච කෙනාට අග්ගල සමාල්ට යනවා. හැබැයි මාධ්‍ය ආයතන වලත් එකක් තියෙනවා මේ. ඒගොල්ලෝ කියලා ඉල්ලනවා. ආවලා වුණ නැත්තම් බෑ. එහෙනම් එතකොට ආවලා වුණ නැත්තම් බෑ කියපුවම අලුත් කෙනෙකුට ඉඩක් හදන්නම බෑ. හරි. ඔය වගේ මාධ්‍යත් එක්ක වැඩ කරන්නත් ටිකක් අමාරුයි. අපිට ඕන විදිහට මාධ්‍ය වැඩ කරන්නේ නැහැ නේ. මාධ්‍ය වලට අපි වැඩ කරන්නේත් නැහැ. කොහොමනේ ඔය තියෙන්නේ? ඉතින් ඒ නිසා අර සමහර කාලවල සමහර අය පේනවා. කවුරුහරි පේන්න පටන් ගත්තම මාධ්‍යත් එයා පැත්තෙම එයා පස්සෙම යවනවා. යමක් මොකක් කරේ සමාජ දේශපාලන ඇතුළේ එයා පොඩක් මතු වුණොත් මාධ්‍යත් එයාම. ඒක තව තව එවම වෙනවා. මේ ආර්ථික අර්බුදයේ පිළිමයක් විදිහට බොහෝ දෙනා තරුණ තරුණියෝ තමයි ගොඩක් වෙලාවට විදේශගත වෙන්න සූදානම් වෙනවා සහ විදේශගත වෙනවා. මේක විසඳුමක්ද? දැන් මේකෙන් පැනලා ගිහිල්ලා මේකට විසඳුම හොයන්න පුළුවන්ද? මොකද්ද මේකට ඔබේ යන අයට යන්න එපා කියන්න බෑනේ මේ තියෙන තත්ත්වය ඇතුලේ. ඉන්න කියලා අපි මොකද්ද කරන්නේ? දැන් රට යන කතන්දරේ ඉඳ දැන් ඇතැම් දිනා චෝදනා කරනවා ලාල්කාන්තගේ ළමයි ඉන්නේ එංගලන්තේ, අනුර කුමාරගේ ළමයි ඉන්නේ එංගලන්තේ. උඹලා තමයි මේ කැම්පස් වල පිකට් වලට උද්ඝෝෂණ වලට යවන්නේ කියලා. මම දන්නේ නැති මගේ ළමයි ඉන්නවද දන්නේ නැහැ. එහෙම කියන අයට කියන්න ඕන පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ඔයාලා බලන්න කියලා. මොකද මට ඉන්න එක දුවයි එයාලා මේ ඉන්නවා. හරි මන් දන්නේ නැති ඒගොල්ලෝ දන්න මගේ දරුවෝ ඉන්නවද දන්නේ නැහැ. එච්චරයි මට ඒකට කියන්න. අනුමාරගේ ළමයි ගැන උත්තර දෙන්නත් බෑ. කාගේ ළමයි ගැන මම උත්තර දෙන්නේ නැහැ. මට මගේ ළමයා ගැන මම උත්තර දෙන්නම්කෝ. ඈ මන් දන්නේ එකනේ. ඉතින් දැන් උදාහරණයක් මම කිව්වනේ. අනිත් එක ඔය
විශ්ව විද්‍යාල වල වෙනත් වල කාගේ කාගේ ළමයි ගියත් යම් ළමයි ප්‍රමාණයක් ඉතුරු වෙනවනේ රටේම ළමයි යන්නේ නැහැනේ මොනා කරත් ඕවා නෙමේ ප්‍රශ්න ආ මං කියන්නේ කාගේ ළමයි ගියත් කමන්නේ යවා ගන්න පුළුවන් නේ යවන්න ගිහින් මොකක් හරි කරගන්න මේක ඇතුලේ ඉන්න බෑනේ ඒවනම් ප්‍රශ්න නෙමේ ඔය නිකන් මඩ ගහන්න හරි මේ කියන කතාව බොහෝවක්ට උත්තර දෙන්න කිව්වොත් මෙයා ඉවරයක් නෑ එකක් කිව්වම තව එකක් ඒක කිව්වම තව එකක් නේ අපි ස්වේච්ඡාවෙන් වැඩ කරන එක කොච්චර ප්‍රශ්නයක් වෙලා තියෙනවද බලන්නකො ඒක අගේ කරන්න එපේ ඒ කියන්නේ සතුටු වෙන්න එපේ සමාජයක මේ දේශපාලනය කුණු වෙලා තියෙන කාලෙක ඇයි කවුරු හරි මං කියන්නේ ජීප්පෙක් නෙමේ වෙන පක්ෂයක මිනිස්සෙක් හරි ගමකාරි ස්වේච්ඡාවෙන් යමක් කරනකොට ඒක අගේ කරන්න ඕනනේ ඉතින් එබැයි කොච්චර කට්ටක් කාගෙන දේශෙච්චාවෙන් කරන වැත්තේ ආ තමන් කරන්න දින ඔක්කොම වැඩ කරගෙන 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 කරන බම්බුකුත් නැහැ කරන කාටත් ඉතින් ඕම තමයි කියන අනගාරික ධර්මපාල තුමාද කොහෙද ගියාලු නේද මේක දාලා මේ උන් එක නම් මෙලෝ දෙයක් කරන්න බෑ වැඩක් නැහැ කියලා ඉන්දියාවට ගිහලා කිව්වා කියලා මං අහලා තිනවා මේ ලංකාව වැත්ත බලාගෙන මැරෙන්නවත් සිද්ධ වෙන්න එපායි කියලා හරි එහෙම කියන්න වටින රටක් එක පැත්තකින් මේක නමුත් එහෙම කියලා බෑනේ අල්ලගෙන යන්න මේ හොඳයි එහෙමනම් අපි දැන් අදට මේ සාකච්ඡාව අවසන් කරන්න සූදානම් වෙනවා අපි කතා කළේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත මහතා සමඟ බොහොම දුසිදුවා මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න